දේශපාලනයේ යථාර්ථය දවස. අයිබෝන් 2018 අවුරුද්දේ අපි දවස වැඩසටහනින් ඔබ හමුවන අවසන් සන්ධ්‍යාව. අලුත් අවුරුද්දක් උදාවන්න පැය කිහිපයක් තියෙන්නේ. පැය 12න් පස්සේ 2019 අවුරුද්ද උදා වෙනවා. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ අදට වඩා හෙට හොඳ දවසක්. ඊට වඩා හොඳ දවසක් අද පැතුවා. අදට වඩා හොඳ දවසක් හෙට ප්‍රාර්ථනා කරනවා. ජීවිතයේ අපි පුංචි කාලේ ඉන්නේ අපි හැමෝම ආසයි හිතවතුනේ හැකිතාක් කල් හැකිතාක් සතුටින් ජීවත් වෙන්න. වැඩිම ආයුෂ වැඩිම සතුටින් ඉන්න. මේ දෙකම කරගන්න නම් අපිට අපි විතරක් හොඳට ඉඳලා මදි. අපවට සමාජයත් යහපත් විය යුතුයි. මොකද අපි සමාජයේ සත්තු නිසා. නැත්නම් සමාජයත් එක්ක ජීවත් වෙන මිනිස්සු නිසා. මේ සාකච්ඡාවේ අද මගේ වසර අවසාන වැඩසටහනේ තේමාව වන්නේ අපිට හරි ගිය තැන්, වැරදුණු තැන් හොඳ හැටි අත්දැකීම් තිබෙනවා. දැන් අපි ඊළඟ අවුරුද්දට පියවර තැබිය යුතුයි. අපි කොතනින්ද පටන් ගන්න ඕනේ? අයිබෝන් මහාචාර්යතුමනි. අයිබෝන් අද අපහ සම්බන්ධන කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශ්‍රී හෙට්ටිගේ මහත්මයා, ඒකම පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂතුමන් රෝණ හෙට්ටිආරච්චි මහත්මයාත් සම්බන්ධන. අයිබෝන් හෙට්ටිආරච්චි මහත්මයා. හෙට්ටිආරච්චි මහත්මයා තමයි මුලින්ම මේ පත්‍රවලට කිව්වේ ලංකාවේ පාර්ලිමේන්තුවේ සුදුසුකම් තියෙන අය මෙන්න මෙහිමයි කියලා රටටම කිව්වා. එතනින් මුළු රටම නැවත හිතන්න පටන් ගත්තා අපි පත් කරන අය හරිද කියලා. ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ඔබ වැනි එතන සහ සංවිධාන වෙනුවෙන් අපි ඔබට අවස්ථාව ලබා දෙනවා. දැන් මේ එළඹෙන අවුරුද්ද අපිට කොහොමද හිතන්න මෙන්න පුරවැසිය හැටියට? ඔව්, එළඹෙන අවුරුද්ද අපි 2019ට අපි පාතබන්නේ නිසා මම මුලින්ම මේ රටේ සමස්ත ජනතාවට සුබපතනවා 2019 වර්ෂයේ තමන්ගේ අභිලාෂයන් ඉෂ්ට වෙන වර්ෂයක් වෙන්න කියලා. හැබැයි ඒක එහෙම වෙන්නේ ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක අපි අපේ පාලකෝ හැටියට පත් කළා යවලා තියෙන පිරිස් පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතන මේවායේ නියෝජනය අපි වෙනුවෙන් තීන්දුව తీරන ගන්න පිරිස්, අපි වෙනුවෙන් රටේ අනාගතය පිළිබඳව ප්‍රතිපත්ති තීන්දුව ගන්න පිරිස් නිවැරදි දිශානතියකට රට මෙහෙවුවොත් තමයි ජනතාවට සුබවාදී තත්ත්වයක් ඇති වෙන්නේ. දැන් 2019 වර්ෂය සමහරු මතු කරනවා මැතිවරණ වර්ෂයක් වෙනවා කියලා දේශපාලනායකයෝ අවස්ථා ගන්නවාකදී ප්‍රකාශ කරලා තිබෙනවා. නමුත් 2019 අනිවාර්යයෙන්ම තැබිය යුතු මැතිවරණය තමයි පළාත් සභා මැතිවරණ. මොකද දැන්ටමත් වසරකටත් වැඩි කාලයක් පළාත් තුනක නිල කාලය අවසන් වෙලා තිබෙනවා. හැබැයි සෙසු මැතිවරණ 2020 මුල් කාර්තුවේ තමයි පැමිණි නියමිතව තිබෙන්නේ. ප්‍රධාන මැතිවරණ දෙක පාර්ලිමේන්තු මැතිවරණයත් ඒ වගේම ජනාධිපති මැතිවරණයත් හදිසියේ ඔවුන් තීන්දුව නොකළොත් මැතිවරණයකට යන්න නිල ව්‍යුහය අනුව නම් 2020 තමයි තියෙන්නේ. එතකොට පුරවැසියා මේ මැතිවරණවලදී සාමාන්‍ය ඡන්දදායක භූමිකාවෙන් එහාට ගිහිල්ලා ඔබ සඳහන් කළා වගේ අපි මීට අවුරුදු කීපයකට කලින් අපේ මහජන නියෝජිතව කවරාකාර පුද්ගලයෝ විය යුතුද කියන කාරණේ පිළිබඳව අපි මතු කරපු සමාජ මතය පිළිබඳව අවධානය යොමු කළොත් තමන්ගේ පාලකයා කොයි ආකාරයටද කටයුතු කළ යුත්තේ කියන කාරණය පිළිබඳව පුරවැසියා සක්‍රිය මැදිහත් වුණොත් යම් වෙනසක් ඉදිරි කාලය තුළ අපිට ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. මහාචාර්යතුමනි, මේ මෙතුමා කියන කාරණාවත් එක්ක මේ පුරවැසි වගකීම, සමාජමය වගකීම, අපි කියන මේ සෝෂල් රෙස්පොන්සිබිලිටි කියලා මේ බටහිර විසින් මේ අලුත් වචනයක් නිර්මාණය කළා 19 ශතවර්ෂ අගභාගය වගේ. සමාජයට ආයතනයක් හැටියට, පුද්ගලයෙක් හැටියට අපි හැමෝටම පෙරලා වගකීමක් තිබෙනවා. අද අප ඒ වගකීම ඉටු කරනවාද නැද්ද කියන ප්‍රශ්නාර්ථ ඉස්සරහා ඉන්නවා. විවිධ භූමිකාවල ඡන්දදායකයා, ඡන්ද වලට යන පුද්ගලයා, ඒකම දේශපාලකයා. ඇයි අපිට මෙතන වැරදුනේ? කොතනද හෙට්ටිගේ මහත්මයා වැරදුනේ? ඔබ බොහොම වැඩිහිටි කෘතහස්ත දැනුම තියෙන චරිතයක්, සමාජ විද්‍යාඥයෙක්. ඇයි අපිට වැරදුනේ? මම හිතන්නේ අපි මෙතෙන්දී තේරුම් ගත්තේ නැති ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ තමයි මේ අපේ පොදු ප්‍රශ්න. පොදු ප්‍රශ්න කියලා කියන ඒවා ගොඩක් තියෙනවානේ. ආර්ථිකය මෙහෙවීම කියන එක පොදු ප්‍රශ්නයක්. එතකොට අපේ සමාජයේ අපි මුහුණ දෙන විවිධාකාර සමාජ ගැටලු විසඳා ගැනීම පොදු ප්‍රශ්න. අපි මුහුණ දෙන මහ විශාල ප්‍රශ්න තියෙනවා පරිසරය හා සම්බන්ධව, අද දේශගුණ විපර්යාස පිළිබඳ ප්‍රශ්නය. දැන් මේ ප්‍රශ්න විසඳීම සඳහා අපි ඇත්ත වශයෙන්ම ආයතන පිහිටවල තියෙනවා ජාතික මට්ටමින්, පළාත් මට්ටමින් සහ පළාත් සභා පළාත් පාලන ආයතන මට්ටමින්. ඒකම ගෝලීය මට්ටමින් තියෙන ආයතන විශාල ප්‍රමාණයක් පිහිටවාගෙන, ඒ කියන්නේ එක්සත් ජාතීන් සංවිධානය වගේ ආයතන පිහිටවාගෙන මේ ප්‍රශ්න විසඳනවා. ඒතකොට මේ ආයතන ඇත්ත වශයෙන්ම කියනවා පෞද්ගලික අපේ ප්‍රශ්න විසඳ ගන්න පාවිච්චි කරන ආයතන නෙවෙයි.
ඒව ඇත්තවශයෙන්ම කියනනම් පොදු ප්‍රශ්න විසඳීම සඳහා මහජනතාව වෙනුවෙන් මහජනතාවගේ අවශ්‍යතා අනුව අපි පොදුවේ කල්පනා කරලා රටක් විදියට පිහිටුවා ගත යුතු ආයතන මහජනතාවගේ මුදලින් ඔව් මහජන මුදලාගෙන් නඩත්තු වෙන්නේ ඔව් මම හිතන්නේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි මේවට ඇතුළු වෙන කට්ටිය අතවශයෙන්ම දැන් අපි හැමෝම ජීවත් වීමට රස්සාවක් කරනවානේ දැන් ඒක අපේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අපි කරන දෙයක් රස්සාවක් කියන එකනේ ඊට අමතරව අපි දන්නවා අපි අපේ රස්සාවේ වල් වලින් අපි පෞද්ගලික දේවල් වලට අමතරව අපි වෙනත් පොදු යම් යම් දේවලුත් කරනවා දැන් ඔබතුමා ගත්තොතින් ජනමාධ්‍යවේදීක් විදියට මේක ජීවත් වෙන්න ගන්න දෙයක් විතර නෙවෙයිනේ මේ තුලින් මහජනතාව දැනුවත් කරන්න මහජනතාව අවදි කරන්න මහජනතාව යම් යම් දිශාවන් වලට යොමු කරන්න පාවිච්චි එතකොට ඒ වගේ පොදු දෙයක් තියෙනවා දැන් මමත් දැන් විශ්වවිද්‍යාල මාචාර්යවක විදියට අපි කාලයක් තිස්සේ වැඩ කරලා තියෙනවා ඒක අපි ජීවත් වෙන මාර්ගයක් පමණක්ම නෙවෙයි ජීවත් වෙන මාර්ගයක් තමයි ප්‍රධාන වශයෙන් නමුත් අපි ඒකෙන් පාවිච්චි කරලා තියෙනවා විශාල වශයෙන් සමාජයට ප්‍රතිලාභ ගෙන දෙන දේවල් මං හිතන්නේ ඊටත් වඩා ඉස්සරහට ගිය දේවල් තමයි මේ දේශපාලනික ආයතන කියන්නේ පළාත් පාලන ආයතනයක් අපි පිහිටුවා කරගන්නේ ඒ ප්‍රදේශයේ තියෙන සියලු පොදු ප්‍රශ්න විසඳීම සඳහා යොදා ගන්න ආයතනය. දැන් ඔබ කියන්නේ ඒක සිදු වෙන්නේ. ඔව් නෑ සිදු වෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් ජාතික මට්ටම ගන්නේ. ජාතික මට්ටමේ අපි ගන්නවා පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව කියලා කියන්නේ මං හිතන්නේ රටක තියෙන වැදගත්ම ආයතනය. මොකද හේතුව අපිට තියෙන සියලු ප්‍රශ්න අපි එතෙන්ට ගෙනහිල්ලා ඉවරලා සාකච්ඡා කරලා ඉවරලා ඒවා විසඳීම සඳහා නීති සම්පාදනය කරනවා. ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. අපි ඒ අපේ රටේ තියෙන සම්පත් ඒකරාශි කරගන්න අපි අයවැය ඉදිරිපත් කරලා ඒවා සම්මත කරගන්නවා. ඒ අනුව එක එක ශේෂ්ත්‍රවලට බොහොම ක්‍රමානුකූලව අපි ඒ මුදල් වෙන් කරනවා. මේවා පොදු ප්‍රශ්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේවට ඇතුළු වෙන පිළිස්වලට ප්‍රධාන වශයෙන් වගකීම් දෙකක් දෙනවා. එකක් තමයි මෙය හුදු පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා කරන දෙයක් නෙවෙයි කියන අදහස එය පිළිගන්නවා. දැන් දැන් මහත්තයතුමා ඔතන හොඳ තැනකට ඔබතුමා ආවා. දැන් අපි මෙන්න මේ කාරණාව දන්නවා. පුරවැසියා දන්න පුංචි ළමයෙක් පවා ඉස්කෝලේ යන පුංචි ළමයෙක් පවා දන්නවා මේ පොදු ආයතන පොදු වැඩපිළිවෙලක් මහජන මුදල් මහජන සම්පත් මේ gedara වැඩේ කරගන්නනේ. හැබැයි කරන්නේ මවුරු 71 එකමනේ. අපි මෝඩ වෙනවා. මහජනතුමා මෝඩෙක් වෙනවා. ඒ දන්නවද? මේක කියලා වැඩක් නෑ. මේක දන්නවනේ මහචාර්යතුමා. මම හිතන්නේ මෙහෙමයි. දේශපාලන තියෙනවා. නෑ දේශපාලන නායකින්ට මෙහිදී ප්‍රධාන වක්කීමක් තියෙනවා. දේශපාලන පක්ෂවලට ප්‍රධාන වක්කීමක් තියෙනවා. දේශපාලන පක්ෂ කියලා කියන්නේ මොකද්ද කියලා අපි අහලා බලමු. දේශපාලන පක්ෂයක් කියලා කියන්නේ රටක ප්‍රශ්න විසඳීම සඳහා යම් 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 ප්‍රතිපත්ති රාමු මත මහජනතාවගේ කැමැත්ත ගන්න ඉදිරිපත් වන සංවිධානයක්. ඉතින් ඒ දෙ වෙන මහචාර්යතුමා. අන්න ඒක තමයි දැන් නූ ප්‍රශ්න දෙන්නේ අපි මේ ලංකාවේ අත්දැකීම් අනුව මේවා දිහා බලන්න නරකයි. මොකද හේතුව අපි දන්නෝ ලෝකයේ මේවා ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන රටවලු තියෙනවා. තියෙනවා. මහජනතුමා මට මිනිත්තුවක් දෙන්න. මං ඇහැරනවා මේ රෝහණ හෙට්ටිආරච්චි මහත්තයා හම්බෙච්ච එක හොඳයි. මාර්තු 12 ප්‍රකාශනයේ මතකයි නේද රෝහණ හෙට්ටිආරච්චි මහත්තයා. මේ hina යනවා. බලන්න hina යන හැටි. රෝහණ හෙට්ටිආරච්චි මහත්තුරු ඇවිල්ලා ව්‍යාපෘතියක් අදලා හැදුව ප්‍රඥප්තිය. මාර්තු 12 සෑම පක්ෂ නායකයෙක් මත්සන් කරා. ඔය අද පම්පෝරි ගහන මහා ප්‍රජාතන්ත්‍රවාදීන් ඔක්කොම ආවා. මොකක් දුනි මාර්තු 12ට? මාර්තු 12 කොලේ නවලා කාපට් ගස්ස ගැහුවා. අද පෙරල් සංවිධානයක් දිනු දේශපාලකයෝ දිනු ජනතාවට සත්ත පොච්චු මං හිතන්නේ ඔබලා ව්‍යාපෘති හදනවා ගේනවා ප්‍රොජෙක්ට්ස් NGO කියලා කියනවා සමහරු හැබැයි මොකක්ද උනේ ප්‍රයත්න අගය කරනවා මම මේකට පොඩි පැහැදිලි කිරීමකුත් කළා මං එන්න ඒක ව්‍යාපෘතියක් නෙමෙයි ඒක ඇත්තටම සංකල්පයක් අපි අවුරුදු ඔබ දන්නවා පෙරල් සංවිධානයේ අවුරුදු 30ක් මේ අවුරුදු අවුරුදු 30ක් මැතිවරණ නිරීක්ෂණය කළා අපිට පෙන්ලා තියෙනවා මේ රටේ මැතිවරණ කොච්චර නිදහස හා සාධාරණව පැවැත්වුවත් පත්වන පාලකෙන්ගේ ගුණාත්මක භාවයක් නැහැ. අපි මේ මොහොතේ අත්දැකීමින් තිබෙන්නේ ඒ කාරණේ. හැබැයි මහාචාර්යතුමා දීපු ප්‍රවේශයත් එක්ක මහාචාර්යතුමා කිව්වේ දේශපාලන පක්ෂෝලට කාර්යභාරයක් තිබෙනවා. ඒ වගේම දේශපාලකයන්ට කාර්යභාරයක් තිබෙනවා කියලා. මම කියන්නේ ඒ කාර්යභාරය එහෙම තියෙනවා ඒක ඇත්ත. හැබැයි පුරවැසියන්ට කාර්යභාරයක් තිබෙනවා. අපේ රටේ පුරවැසියෝ නෙමෙයි ඉන්නේ ඡන්දදායකයෝ. අර මාර්තු 12 ප්‍රඥප්තිය මොකද උනේ කියලා රටට කියන්නකො මොකද? මාර්තු 12 ප්‍රඥප්තිය ඒ විදිහටම එදාටත් වඩා අදට වළංගුයි. ඒක හෙටටත් වළංගුයි. ඇයි යහපාලන ආණ්ඩුව ඒක නොකළේ? ඒක ඇත්තටම යහපාලන ආණ්ඩුව විතරක් අදාළ කාරණයක් නෙවෙයි මේ රටේ සියලුම දේශපාලන පක්ෂවලට අදාළ කාරණයක්. හැබැයි දේශපාලන පක්ෂ මෙතුමා කියපු අර හදාගෙන තියෙන අපේ ආයතනික ව්‍යුහයන් සහ දේශපාලන පක්ෂ වගේම මේවා ක්‍රියාත්මක වෙන්න
වෙන්න නම් අනිවාර්යයෙන්ම පබ්ලික් ඩිමාන්ඩ් එකක් අවශ්‍ය වෙනවා. මහජන ඉල්ලුමක් අවශ්‍ය වෙනවා. මහජනතාව ඉල්ලන ආකාරය තමයි දේශපාලන පක්ෂ ක්‍රියා කරන්නේ. අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි මහජන ඉල්ලුම තාම ප්‍රමාණවත් දැනෙලා නැහැ. ඔබ එකඟද මේ කුකුලද මුලින් ආවේ බිත්තරේද මුලින් ආවේ? දැන් මෙතුමා කියනවා මහජනතාවගේ වරදින් තමයි යකාගෙඩියට විමානය පක්ෂ හැදෙන්නේ කියලා. අපි කියනවා පක්ෂවල මහලේ කමරු දාන ලයිස්තුවට මහජනතාව වහල්ු බවට පත් වෙලා දේශපාලන වහල් භාවයකට පත් වෙලා මෙතන අතර පරස්පරයේ කොහොමද විද්වතෙක්ගෙන ඔබ සම්බන්ධ? මම හිතන්නේ මේ රටේ අත වශයෙන්ම ප්‍රතිපත්ති දේශපාලනයක් ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටලා ඒ දේශපාලන පක්ෂ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් මේ රටේ විශාල වෙනස්කම් කළා තිබෙනවා. ඒ කියන්නේ අපි දන්නෝ මේ රටේ ආර්ථිකය ප්‍රතිපත්ති මත හොඳට හෝ නරකට පැහැදිලි පරිවර්තනයක් කරලා තියෙනවා. අපි දන්නවා 1950 ගණන් වල ඉඳලා 77 දක්වා මේ රටේ ආර්ථික යම් ප්‍රතිපත්ති රාමුවක් අනුව මෙහෙයුවා. ඔව් මහජනතු මේකේ අනුගමනයට අපි වර්තමානට යමුකෝ. ඔව් අන්නේ ඒකයි. මොකද මට ගලවෝ මදු. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රතිපත්ති අනුව පක්ෂ මෙහෙවීම ප්‍රතිපත්ති අනුව රටේ කටයුතු පාලනය කිරීම මේ රටේ පහුගිය කාලේ අත වශයෙන්ම ඇන හිටියා. මං හිතන්නේ ඒක තේරුම් ගත්තද කොතනද? නැතුවා කියන පුරවැසියක් කියලා. ඒක අත වශයෙන්ම අපි කෙලින් උත්තර කතා. ඔව් ඔව් මං හිතන්නේ මේ රටේ දේශපාලනීය සේවාදායක මේ දේශපාලනයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මිනිස්සු දේශපාලනඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා උදව් ගන්න. ළමයා පාසලට දාගන්න, රස්සාවක් ගන්න, ඒ වගේම මාරුවක් ගන්න, එහෙම නැත්නම් ආයතනයකට යම්සි තනතුරක් ගන්න, ආයතන පිහිටුවලා දෙන්නේ ආයතන. ඉතින් දැන් ප්‍රශ්නේ දැන් මං හිතන්නේ ඊට ජනතාව මොනවද බලාපොරොත්තු වෙන්නේ? සිස්ටම් එකක් නැති නිසානේ ජනතාව ඒකට පත් වුනේ. ඔබතුමා කියන කාරණා හරියි. ඒ කියන්නේ අත්ත වශයෙන්ම මෙතෙන්දි මුලින්ම එන්නේ කිකිලිද බිත්තරේද කියන ප්‍රශ්නේ. මම හිතන හැටියට මේක තෝරා බේර ගන්නට ඕන දැන් ගොඩක් කල්පත් පහු. ඔබ තේරුම් කරලා දෙන්න ඉක්මනට කියන්න ඕනේ. මම ප්‍රධාන ප්‍රශ්නේ දැන් මේක අපි තෝර අපිට කිසිසේත්ම මේ යන දේශපාලන ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න බෑ. මම කියන්නේ මෙතුමා කියපු කාරණේට මම 100ක් මේකඟයි. මේ රටේ සේවාදායක දේශපාලනයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම සම්පත් බෙදන්න බවට තමයි පාර්ලිමේන්තුව පත් වෙලා තියෙන්නේ. අපිට මෙතන හදන්න ඕනේ කොතනද කියන ඔබ අහන ඍජු ප්‍රශ්නෙට මේ තැන් තුනටම එක විට ආමන්ත්‍රණය කරන්න ඕනේ කියලා මම හිතනවා. දේශපාලන පක්ෂවලට ආමන්ත්‍රණය කරනවා, දේශපාලඥයන්ට ආමන්ත්‍රණය කරනවා. අපේ රටේ දේශපාලඥයන් සිස්ටම් කඩාවැටලා තියෙන දේශපාලඥයන්ගේ මැදිහත් වීම නිසා සිස්ටම් කඩාවැටලා තියෙන හින්දා ඡන්දදායකට දේශපාලඥය පස්සේ යන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා දේශපාලඥයෝ සිස්ටම් එක සහ පුරවැසිය මේ තුනම එක විට ආමන්ත්‍රණය කිරීම අවශ්‍යයි. දේශපාලකයා සිස්ටම් එක කඩනවනේ මහත්වෝ OIC ගේ පුටුවේ වාඩි වෙනවා. ඉස්පිරිතාලෙ ගිහිල්ලා ප්‍රධාන වෛද්‍ය නිලධාරියගේ පුටුවේ වාඩි වෙනවා. රාජ්‍ය නිලධාරියා බල්ලට දානවා. අමාත්‍යාංශ ලේකම් බැහැයි කිව්වොත් යමක් අනුමත කරන්න අමාත්‍යාංශ ලේකම්ම මාරු කරනවා. අසංස්ථා සභාපති බැහැයි කිව්වොත් උට ගෙදර යන්න කියනවා. ඉතින් මේ ක්‍රමයේ ගිනාවේ මේ ඔබ කියන්නේ කොතනින්ද අපි හදාගන්නේ? ඔබ කිව්වනේ මම කියන්නේ ඒක හදන්න අපිට අර ඔබ කියපු ප්‍රශ්නට උත්තරේ හොයන්න බෑ. කිකිලිද බිත්තරේද නෙමෙයි. මේ දෙකටම එක විට ආමන්ත්‍රණය කිරීම අවශ්‍යයි. දැන් දේශපාලඥයින්ට එහෙම කටයුතු කරන්න හැකියාව ලැබිලා තිබෙනේ රාජ්‍ය යාන්ත්‍රණයේ සිස්ටම් එක කාලයක් තිස්සේ දේශපාලනීකරණයට නතු වෙලා. අද රාජ්‍ය නිලධාරියට කෙලින් වැඩ කරන්න බැරි තත්යකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා දේශපාලඥයෙකුට ඇඟිලි ගහනවා. දේශපාලඥයා එහෙම ඇඟිලි ගහන නිසා පුරවැසියා දේශපාලඥයෙන් ඒක අපේක්ෂා කරනවා. හරියටම මේක එක චක්‍රයක් වගේ තමයි වැඩ කරන්නේ. ඒ නිසා අපි මේ චක්‍රේ හැම තැනකටම පහර දෙන්න ඕනේ. ඒ හැම තැනකටම අපි පහර දෙන්න ඕනේ ශක්තිමත්ව. එහෙම වුණොත් විතරයි අපිට මේ සිස්ටම් එක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. කොහොමද මහජනතු මේ පහර දීම කරන්නේ? අභියෝග වලින් බෑ ප්‍රජාතන්ත්‍රවාදී රටක විප්ලවයෙන් බෑ ප්‍රජාතන්ත්‍රවාදී රටක. මේ රටේ මහජනතාව තේරුම් ගන්න ඕන ප්‍රධානම කාරණාව තමයි මේ විදියට පෞද්ගලික මට්ටමින් තමන්ගේ ප්‍රශ්න විසඳ ගැනීමේ දේශපාලනයකින් කවදාවත් රටේ අනාගතයක් නැහැ. තමන්ගේ දරුවන්ට අනාගතයක් හදන්න නම් අනිවාර්යයෙන්ම නැවත වරක් අපි අර ප්‍රතිපත්ති දේශපාලනයට යන්නට ඕන. ආයතන හරහා ප්‍රතිපත්ති මත තමන්ගේ අයිතිවාසිකම් තමන්ගේ ඕනෑපකම් ඉටු කර ගැනීම සඳහා අපි යන්නට ඕන. ඒ නිසා මං හිතන්නේ ඒ වෙනස කර ගැනීම සඳහා මේ රටේ ජනතාව දැනුවත් කරන්නට ඕන. ඒ ජනතාව තේරුම් ගන්නට ඕන මේ යන ගමනින් කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ජනතාවට තේරෙනවා මහාචාර්යතුමෝ ගමට ගියාම බස් එකට නැග්ගාම රෝහලට ගියාම බන්ධනාගාරයට ගියාම කැන්ටිමට ගියාම ගොවිපලට ගියාම ජනතාවට හොඳටම තේරෙනවා මහාචාර්යතුමෝ. මට තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්න ඔබතුමාගෙන් අහන්න. ජනාධිපතිතුමා කියනවා 225 කිව්වත් අගමැතිව පත් කරන්නේ නැහැ.
හෙටපත් කරනවා. මේ පැත්තෙන් ඇවිල්ලා අහනවා, මේ පැත්තට ඇවිල්ලා කියනවා මම පොහොට්ටුවේ සමාජිකත්වයේ ගත්තා, මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නෙවෙයි. මෙන්න අනිත් දවසේ කියනවා පොහොට්ටුවේ සමාජිකෙක් නෙවෙයි කියලා. මහ බැංකු බැඳුම් කරේ අධිපතිතුමාව මගේ යාළුවෙක් මම ඕන වෙලාවක ගෙන්නන්නම් කියනවා. දැන් කියනවා මගේ සම්බන්ධතාවයක් නැහැ කියලා. මේ ලැජ්ජ නැති දේශපාලනේ මහාචාරය. ඇයි මේ අහිංසක මිනිස්සුන්ට බයින්නේ? නෑ නෑ, අපි මිනිස්සුන්ට බයිනව නෙවෙයි. අත වශයෙන්ම අපි පුරවැසියට බයින්නේ. මිනිස්සු මෙතන සම්පූර්ණ මේකේ හිර වෙලානේ ඉන්නේ. දැන් මිනිස්සු සම්පූර්ණ මේකේ හිර වෙලා ඉන්නේ. මිනිස්සු කොහොම හෝ බලනවා තමන්ගේ ප්‍රශ්න විසඳ ගැනීමට. මොකද හේතුව මිනිස්සේ ප්‍රශ්නයකට ප්‍රශ්නයක් තියෙන ඒ ප්‍රශ්නේ විසඳ ගන්නවා. නුඹ ප්‍රශ්නේ තියෙන්නේ ඒ සඳහා ඉඩක් නැතිවෙනකොට, ඒ ඉඩ අහුරනකොට, ඔබතුමා කියපු විදියට අත වශයෙන්ම මේ අවම සීලාචාරකමක් අපිට අවශ්‍යයි. ඒ අවම සීලාචාරකම අපිට අපිට ලැජ්ජාවක් කියන එක අවශ්‍යයි. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට පේන දේ තමයි අත වශයෙන්ම මේ සීලාචාරකම සහ ලැජ්ජාව කියන එක සම්පූර්ණයෙන්ම වගේ ඉවත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් ඕනම බොරුවක්. ඒ කියන්නේ මේ 10-15 දෙනෙක් අහගෙන කියපු දේ අපි කියනවා එහෙම එකක් අපි කිව්වේ නැහැ කියලා. අන්න ඒ වගේ තත්වයකට මේ රටපත් වුණාට පස්සේ මෙතන මං හිතන්නේ තියෙන සදාචාරාත්මක වාසිය ගැටලුවක්. මේ රට හිතන්න බැරි විදිය පරිහානියක් තියෙනවා. සෝදාපල්. ඉතින් මං හිතන්නේ ඒ සදාචාරාත්මක පරිහානියෙන් අපි ගොඩෙන්නේ නැතුව, මං හිතන්නේ මේක දේශපාලනඥයින් තුල ප්‍රධාන වශයෙන් අපි දකින දෙයක් වුණාට මේක මං හිතන්නේ හැම ශේෂ්ත්‍රයකම අපිම හදා ගන්න ඕනද කියලා දිනේ. ඉතින් මම හිතන්නේ අපි එතෙන්ට ඇවිල්ලා, මං හිතන්නේ දැන් මේ අපි මේ වසරක් අවසානයේ කතා කරන්නේ ලබන වසර දේශපාලනක වශයෙන් ඉතාම සක්‍රීය වසරක් වෙනවා කියලා කියන විවිධ මැතිවරණ පවත්වන. නමුත් මිනිස්සු තේරුම් ගන්න ඕන කාරණාව තමයි අපි කෙසේ හෝ මේ විශේෂයෙන්ම විවිධ ආකාර ආයතන සංවිධාන බිහි වෙලා තිනෝ, නව දේශපාලන පක්ෂ බිහි වෙලා තිනෝ, නව නායකයන් ගොඩනැගීමින් පවතිනවා, මහජනතාවතර විශාල වශයෙන් උනන්දුවක් ඇති වෙලා තිනෝ. මං හිතන්නේ මේක අපි පාවිච්චි කරන්නට ඕන මේ ළම වසර තුල තවදුරටත් මේ ප්‍රමාද නොකර අපි වෙන පැත්තකට මේක හරවන්නට ඕන. මේක හරවන්න ඕන ඇත්ත වශයෙන්ම කියන මේ රටේ තිබුණ ඇත්ත වශයෙන්ම මම පෞද්ගලික සම්පන්න දේශපාලන තිබුණා. මේ රටේ සමාජ ආරක්ෂණය සඳහා අපි ගොවීන්ගේ මේ ආරක්ෂණේ ආරක්ෂාව සඳහා අපි මුඩුබිම් පනත් එකක් කියලා අපි මේ පනත් ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ගොවීන්ගේ ආරක්ෂාව සඳහා මේ රටේ පනත් සම්මත කරා, ගඩිලෑන්ඩ් ඇක්ට් කියන. එතකොට මේ රටේ සමාජ ආරක්ෂණය සඳහා අපි ඒ පනත් සම්මත. ඔව් මහජාතුමනි, මම ටිකක් ඔබට බාධා කරන සමාවන්න දීර්ඝ විස්තරයකට අන්න තිබුණා, වේලාව තිබුණා අපට හොඳයි. මම කැමති මෙතුමගෙන් අහන්න අර මාර්තු 12 ප්‍රකාශනේ මම අහන්න වෙන හේතුවක් මත. ප්‍රඥප්ති ගේනවා දියුණු රටක්, අලුත් රටක්, දින 90 දින 100 චන්ද්‍රකානෝණක් ගෙනාව, ජේ.ආර්. මහත්තයත් ගෙනාව, මහින්ද මහත්තයත් ගෙනාව, ඔක්කොම ගෙනාව. මම අහන්නේ ඔබලත් මාර්තු 12 ගෙන කීයක් වියදම් වුණාද ඒ වැඩේට, කීයක් ආවද ඔය වැඩේට? ඔව් ඇත්තටම ඒ අපි මාර්තු 12 ව්‍යාපාරය ගෙනිච්ච වැඩේ. ඔව් ඔබතුමා පාර්ලිමේන්තුවට කියනවානේ ඕ ලෙවල් නැති අය ඉන්නවා කියලා. අනිවාර්යයෙන්ම. ඔබතුමාලා කොච්චර කෝකට වියදම් කරාද? අපිත් ඒ සමස්ත වැඩපිළිවෙලට අපි වියදම් කරන්න ඇති මිලියන 7-8ක් විතර. මම අහන්නේ ඒකේ නීතිමය රාමුවක් තිබ්බ නැද්ද? කැඩුවොත් මේකයි කියලා. ප්‍රඥප්තියක් විතරයි මේක නේද? නෑ, ඇත්තටම ඒක නීතිමය රාමුවක් නෑ. දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නේ, ඔබ ඔය අහන ප්‍රශ්නෙට සාධාරණ උත්තරයක් මට ශනිකව දෙන්න පුළුවන්. එහෙම තිබුණත් අද අපේ රටේ රාජනායකය ඉඳලා පාර්ලිමේන්තුව දක්වා කී දෙනෙක් රටේ මූලික නීතිය කඩනවද? මූලික ව්‍යවස්ථාව කඩනවද? ඉතින් මූලික ව්‍යවස්ථාව කඩන රටක ප්‍රඥප්තියක් ගැන කවර කතාද? මම අහන්නේ එහෙමනම් නොගෙන ඉන්නද? මිනිස්සුන් රවට්ටන්න එපා. ඒ කාලෙට මෙහෙම ගෙනල්ලා මේක කැඩුවොත් මොකද්ද මිනිස්සුන්ට වෙන්නේ? නෑ, අපි ඇත්තටම අපි මිනිස්සු අවදි කළා, අවදි කිරීමයි මේකෙන් කළේ. අපි කියන්නේ එහෙමනම් දැන් ඔබලා ඉන්න ලැජ්ජ කරන්න මේ නායකයන්ව. අපි කියන්නේ ඒක ඇත්තටම පැපල් සංවිධානයට හෝ මාර්තු 12 ව්‍යාපාරයට විතරක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි, අපි සාමූහිකව කළ යුතු වැඩක්. හැබැයි මේ රටේ ජනතාව තමන්ගේ මහජන නියෝතයෝ ප්‍රශ්න කරන ක්‍රියාවලිය ආරම්භ කරන තාක්කල් අපිට මේක වෙනස් කරන්න බෑ. මට තව දෙයක් කියන්න. අපි මහජන ප්‍රඥප්ති හැටියට ගේනවනේ පාර්ලිමේන්තුවට කලින් මහාචාර්යතුමනේ අර ප්‍රතිපත්ති ප්‍රකාශනය. මෙන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉති නොකළොත් ජනතාව ඉදිරියේ බලයට පත්වන ආණ්ඩුව පුරවැසියට මේ රටේ අයිතියක් නැහැ අධිකරණයට කියලා ප්‍රශ්න කරන්නේ. දියුණු රටවල් වල නැවත ඔහුව අධිකරණයට ගෙනල්ලා අහන්න පුළුවන්. ඔබ ගෙනව කිව්ව අපිට දුන්නේ නැහැ. සමාජ ආරක්ෂණ දෙනව කිව්ව දුන්නේ නැහැ. ඇයි අපේ රටේ එහෙම නැත්තේ? ඇත්තටම ඔබ හොඳ කාරණයක් මතු කරනවා. අපේ රටේ නැහැ මහජන නියෝතිය ආපසු කැඳවීමේ ක්‍රමයක්. සමාජ රටවල් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒකට ටිකක් දියුණු දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. අපේ රටේට ගැළපෙන්නේ නැති නීති අපි ගෙනල්ලා ක්‍රියාත්මක කරන්න ගියොත් ඒක වැරදි විදිහට භාවිතා කරන්න අපේ රටේ සම්භාවිතාවය බොහොම වැඩි.
ඉනිසා අපි නීති හඳුන්වලා දෙනකොට ඒක අපේ රට කොච්චර ගැළපෙන වද කියන එක දිහා බලන්න වෙනවා. ගැට ගහලා හදන්න ඕන රටක් මේක. ඔව්. හැබැයි අවුරුදු 5ක් විතර යනකම්. හැබැයි මේ නීතිය දැන් අපි ඉදිරි මාස 3 ඇතුළත අනිවාර්යයෙන්ම අධිකරණයේ ඉදිරියේ මැදිහත් වෙනවා මේ පක්ෂ මාරුකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන්. මොකද සමහර දේවල් තියෙනවා අපිට ජනතාව දසදහස් ගණන් දැනුවත් කළත් ප්‍රොජෙක්ට් වෙන්නේ නැහැ. හැබැයි පොඩි කෙටි මැදිහත් වීමකින් යම් සාධනීය වෙනසක් ඇති කරගන්න පුළුවන්. මේ ගේන්න හදනකොටම දිනේෂ් මහත්තුලවර කට්ටිය නේද අකමැතිුනේ පාර්ලිමේන්තුවේම පයින් එක නවත්තලා ඒකත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකත් අපේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක්. ඒකේ ප්‍රජාතන්ත්‍රවාදී පොඩි කැලක්. පයින්නකොට එපා කියනවා. ඔව්. ඒකේ චූටි ප්‍රජාතන්ත්‍රවාදී කැලක් තියෙනවා හෘද සාක්ෂිය කියලා. ඔව් ඔව්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ හෘද සාක්ෂියට අනුව වැඩ කරන මහජන නියෝතය ඉන්නවද කියලා. ඒක මයින් පැරමීටරයක් නෑ. රටේ රාජ්‍යනායකයා කියනවා නම් අපේ රට කොහෙද තියෙන්නේ කියලා හිතාගන්න පුළුවන්. රටේ රාජ්‍යනායකයා කියනවා පාර්ලිමේන්තුව විසිරවන්න බලපාපු කාරණා වලින් දෙකක් පැහැදිලිව එකක් තමයි අපේ මහජන නියෝතයෝ මිලියන 100 ඉඳලා 500 දක්වා විකිනෙනවා. ඒ නිසා මට පාර්ලිමේන්තුව විසිරවන්න සිද්ධ වෙනවා. අපේ රටේ පාර්ලිමේන්තුව කැඳෙව්වොත් පාර්ලිමේන්තුව ගහමරාගෙන මිනිස් පන්තිවරු මැරෙයි. ඉතින් මෙහෙම රටක අපි ඉන්නේ. දැන් රාජ්‍ය රටේ ඉහළම නායකයා එහෙම කියන තත්ත්වයක නම් අපි ඉන්නේ. අපි 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 බලන්න ඕනේ ආපහු හැරිලා අපි කොහෙද ඉන්නේ කියලා. හැබැයි පුරවැසියෝ මේවා සම්බන්ධයෙන් පහුගිය කාලේ ඊටාම සංවේදී ස්වරූපයක් දැක්කා. හැබැයි මැතිවරණ එනකොට ඡන්ද පොළට ගියාම අපි ඉතින් එදත් මේ කෙනේ කියලා ඒකට තමයි දෙන්නේ. මෙන්න මේ සිතන ආකල්පමය පරිවර්තනය කරන්න විශාල සමාජ වැඩ පිළිවෙලක් අවශ්‍යයි. රුසියාව, චීනය, වියට්නාමය ගොඩ නැගුවා වගේ. ඔව් මං හිතන්නේ මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ සාම්ප්‍රදායිකව මිනිස්සු බෙදිලා ඉන්නවා පක්ෂානුව. ප්‍රශ්නේ තියෙන්නේ මේ පක්ෂවල මිනිස්සු මොනවා කරත් මේ පක්ෂවලට අනුකූලව කටයුතු කරන්න බොහෝ අය පෙළඹිලා තියෙනවා. මං හිතන්නේ මේ මානසිකත්වයෙන් අපි මිදෙන්නට ඕනේ. ඒ කියන්නේ මේ රට අලුත් අවුරුද්දේ මේ රට වෙනස් කරන්න ඕන නම් මේ රට සංවර්ධනය කරන්න ඕන නම් මේ රට සාධාරණව සම්පත් බෙදී යන තැනක් කරන්න ඕන නම් මේ රටේ මිනිස්සු විඳින දුක් අවම කරන්න ඕන නම් මේ රටේ මිනිස්සුන්ට මේ බලාපොරොත්තු වෙන දේවල් ඉටු කරගන්න අවශ්‍ය නම් මේ විදිහට දේශපාලන වශයෙන් කල්පනා කරලා කටයුතු කරන්න බෑ. ඒ කියන්නේ අපි අද අපි දැක්ක පසුගිය මාස ගණන්වල කොහොමද මේ දේශපාලනඥයෝ කටයුතු කරේ කියලා. අත්ත වශයෙන් මේ පක්ෂ අතර මේගොල්ල දෝලණය වුණු ආකාරය දැක්කහම අත්ත වශයෙන්ම අපිට අත්ත වශයෙන්ම කියන මට බලාගෙන ඉන්න නුඹ දැන් මෙන්න මේක බලාගෙන ඉන්න මහජනතාව කල්පනා කරන්න ඕන මේවා අපි පිළිගන්නවද මේවා අනුගමනය කරනවද අපි කාලාන්තරයක් තිස්සේ මේ පක්ෂයට මෙහෙම සම්බන්ධ වෙලා හිටිය තමයි නමුත් මේවා අපිට අනුමත කරන්න පුළුවන්ද අපි ගැන නෙවෙයි හිතන්න ඕන දැන් අපේ ළමයින්ගේ ළමයි ගැන හිතන්න ඕන ඉතලෙල මේ ළමයින්ට මේක ජීවත් වෙන්න පුළුවන් පරිසර මොකද හේතුව අද අපි දන්නවා මේ රටින් ලක්ෂ ගාණක් මිනිස්සු ගියානේ පහුගිය කාලේ ඉතින් මේක ගලන්නේ රට දාලා යනවා දැන් මේක කරන්න බෑ ඔව් මෙහෙම මේ රටේ ඉහළට එන සියලු තරුණයෝ මේ රටින් ගියාට පස්සේ මේ රට කොහොමද හදන්නේ මුඩු බිමක් වෙනවා අපි දුරකථන එමුතුමක් තියෙනවා මහාචාර්යතුමා මොනරාගලෙන් පුංචි බණ්ඩ මහත්තයා කතා කරනවා හීන් බණ්ඩ මහත්මයා ආයි බොවන්න හීන් බණ්ඩ මහත්මයා හලෝ මේ මොනරාගලෙන් ඔව් ජනතා විදියට අර ඉතරේට කිවිඳි කියලා වැඩසටහනක් ඉදිරිපත් කරා ඒ ඉදිරිපත් කරාට අපි ජනතා විසින් පරමාධිපත්‍ය බලය දීලා පරාජය කරන පුජ්‍යදෝ ජාතිගෙන හිටිය ලබා ගන්න යන ඒ නිසා ඒ විතරක් මේ දේශපාලන අස්ථාවර භාවයේ ගොඩනැගිලි ඉවරයි හොඳයි මේක ජනතාවට හොඳයි බොහොම ස්තුතියි බොහොම වැදගත් කාරණාවක් මේ පැපර සංවිධානය වගේ සංවිධානවලට විශාල සමාජීය බලපෑමක් කරන්න පුළුවන් මේ ජාතික ලැස්තිය ප්‍රශ්නය හරිම ප්‍රශ්නයක් නේ ඇත්තටම අපේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා නායකයා දානවා මහලේකම් දානවා පාර්ලිමේන්තුව 2019 අවුරුද්දේ අපේ වැඩපිළිවෙලේ එක ප්‍රධාන කාරණයක් තමයි ජාතික ලැස්තිය අපි ජනතාව බුද්ධිමත් කරවසියා අපේ වතාවේ ජාතික ලැස්තියට පරාද වෙච්ච අය පත් කරනවට එරෙහිව හඬ නැගුවා පක්ෂල එකමරුන්ට ලිව්වා දැන් අපිට තේරෙනවා එහෙම ලියලා විතරක් මදි එහෙම ලිව්වම ඒකට දැනෙන්නේ නැහැ නීතිමේ වශයෙන් අපි මේකට මැදිහත් වීම අවශ්‍යයි. දැන් ඇත්තටම ලෝකේ හුඟක් රටවල් මේ පොඩි පොඩි කාරණා සම්බන්ධයෙන් නීති ගේන්නේ නැහැ. ව්‍යවස්ථාවල පුංචි පුංචි කාරණා ඇතුළත් කරන්නේ නැහැ. ඒ විශ්වාස කරනවා මේ තන්ත්‍ර වලට පත් වෙන අය මේ තන්ත්‍රයේ ගෞරවය ආරක්ෂා වෙන සම්පදාය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරයි කියලා. හැබැයි අවාසනාවකට අපේ රටේ ඉහළ ඉඳන් පහළටම ඒ තත්ත්වෙ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවාද මේ හැම කාරණයකටම නීතිමය මැදිහත් වීම කරන්න. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ජාතික ලැයිස්තුවේ මූලික අරමුණු දෙකක් තිබුණේ ජාතික ලැයිස්තුවේ ඇත්තටම විශේෂඥ දැනුම ගේන්නයි අතුමා වගේ විද්වතුන්ට පාර්ලිමේන්තුව යනවා ඔව් විශේෂඥ දැනුම ගේන්නයි නීතිපතිපති සම්පාදනයේට ඒ වගේම නියෝජනයක් ලොවමන කණ්ඩායම් වලට නියෝජනයක් ලබන අද මේ දෙකෙන් එකක්වත් වෙන්නේ නැහැ සමහර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහපු අය මුළු අවුරුදු පහම ඉඳලා කිසිම දෙයකට කිසිම නීතිපතිපති සම්පාදනයකට දායක නොවිචා ඉන්නවා අපිට නම් කරන්න පුළුවන් ඒ නිසා දැරද අවුරුද්ද පතා අපේ මාධ්‍යන දෙන්න මේ දූෂිත
ලේඛනයක් මොකක් අපේ රටට කියන්න ලැජ්ජ කරන අපි කියනවා නේමින් ඇන් ෂේමින් කියලා ලැජ්ජ කරන්න මේ නම් කරන්න කියලා අපිට බැරි එහෙම එහෙම කරත් වැඩක් නැද්ද නෑ නෑ ඒක ඒක කළ යුතු කළ හැකි කාර්යයක් හැබැයි ඒක අපි ප්‍රසිද්ධ කරමු ඒක සරල නෑ ඒ මොකද නීති ඉදිරියට යන්න පුළුවන් නෑ ලැජ්ජ කරන්න පුළුවන් වෙන්නේ ලැජ්ජාවක් තිබෙන කෙනෙකුට ලැජ්ජාවක් නැති කෙනෙකුට ලැජ්ජ කරන්න පුළුවන් කමක් නෑනේ ඒ නිසා මං හිතන්නේ මේ අපිට මෙතුමා කියන කාරණාව ඇත්ත වශයෙන්ම කියනනම් අවසාන වශයෙන් අපි ගැලවෙන්නේ ඇත්ත වශයෙන්ම යම්කිසි නීතිමය පදනම මත තමයි දැන් අපේ මේ රටේ දැන් මේ අවස්ථාවේ පවතින තත්ත්වය බැලුවොත් අපිට මේ නීතිමය ඒ ආරක්ෂාව නොතිබුණා නම් අපේ රටේ මේ තත්ත්වය වෙනස් වෙනවනේ ඒ නිසා මං හිතන්නේ මේ වෙනස් රටවල සම්ප්‍රදායන් ක්‍රියාත්මක වෙනවා ඒ ප්‍රශ්න විසඳ ගන්නවා ඒ සම්පදයන්. නමුත් මේ රටේ මේ පවතින තත්ත්වය අනුව මම හිතන්නේ මෙතුමා කියන කාරණා. ඇත්ත වශයෙන්ම ජාතික ලැයිස්තුව අපි පාවිච්චි කරලා අපේ රටේ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට එන්න බැරි අය ඉන්නවා. මම හිතන්නේ ඒක අපි මේව කරගන්න මම හිතන්නේ ඒක හදාගත්තේ නැත්නම් මම හිතන්නේ ඒ ජාතික ලැයිස්තුව කියන එක තිබෙන එකෙන් නැති වෙනවා. හරි හොඳයි. දේවාලයේ ආරක්ෂාවට ගෙනාපු කුකුලව හරි දේවාලයට බාර කරපු එළුවව හරි දේවාලෙට බාර කරපු හරකවල් දේවාලේ කපු මහත්තයා භක්තිමතුන් ගියන් පස්සේ මරන් කනම නම් මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදයකින් අපිට වැඩක් නෑ. දේශපාලනය රකින්නවා කියන ප්‍රජාතන්ත්‍රවාදය රකින්නවා කියන ওই උත්තරීතර මහත්තුරු මේ මහත්තුරු කියපු යෝජනා අහන්න. අවසන් වශයෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තිබෙනවා මහත්තයෝ යුතුකම් කියලා කොටසක්. හරිනේ හරිනේ රාජ්‍ය නායකයන්ට අගමැතිතුමාට කැබිනට් මණ්ඩලයට යුතුකම් කොටසක් තියෙනවා. මේ යුතුකම් නැවත කියවලා බලන්න රට රකින්න කලින් යුතුකම් අමතක කරලා තමයි වගකීම් ටික හරියට ඉෂ්ට කළොත් 2019 අපි මුහුණ දෙන්නට සූදානම් අපි බලමු සමු ගන්නවා සුබ රාත්‍රි